ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගාශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති සූර්යා, එහෙම නැත්නම් රවි ග්‍රහයා වූ සිංහ ලග්නය. සිංහ ලග්නය මේ ආයුබෝවන්. ඉතින් මෙන්න මේ අලුත් මාසයක් ඔක්තෝබර් මාසයේ උදා වෙද්දි මුලින්ම අපි කතා කරමු කොහොමද මේ සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචරයෙන් පිහිටීම් කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහය ඔබගේ දෙවැන්න වූ ධනස්ථානය තුළ උච්ච බුධ ග්‍රහයා සහ කේතු සමග සංයෝග වෙමින් තමා මේ මාසයේ ආරම්භයෙන් චන්ද්‍රයා ලග්න භාවයේ සිටිනවා. මේ කාල සීමා තුළ සිකුරු ඔබගේ තුන්වැනි භාවයේ සිටිනවා. ශනි ඔබගේ හත්වැනි භාවයේ වක්‍රව ගමන් කරනවා. රාහු ඔබගේ අටවැනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ගුරු ඔබගේ දසවැන්න තුළ තැන්පත් වෙලා ඉන්නවා. කුජ ඔබගේ 11 වැන්න තුළ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් එහෙම ඉදදී තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් මේ මාසය විශේෂයෙන්ම ඉතා සුවිශේෂී මාසයක්. සිංහ ලග්න හිමියන්ට අපි කතා කරමු පියවරෙන් පියවර කොහොමද මේ පිහිටීම් එන්නේ කියලා. ඔබට විශේෂයෙන්ම මේ ඔබගේ රැකිරක්ෂා ව්‍යාපාර තුළ එහෙමත් නැත්නම් ගත්තොත් මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ලැබීම් ධනය කියන කාරණා තුළ කොහොම වේවිද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ කාලේ ඔබ තරමක් දුරට අර ඔබගේ මේ ලෞකික සැපට වඩා අධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙන කාල පරිච්ඡේදයක්. මේ කාල පරිච්ඡේදය තුළ සිංහ ලග්න හිමියෝ තරමක් දුරට ටිකක් අර සාමාන්‍ය දැන් මේ කාල සීමා තුළ ගත්තාම බහුතරයක් ගත්තාම මේ ආර්ථිකමය තත්ත්වයන් තුළ මුදල් පසුබ සබයම සාමාන්‍ය දැන් මොකද මිනිස්සු සියලු දේ මුදල් මත තීරණය වෙන කාල පරිච්ඡේදය. නමුත් මේ කාල සීමා තුළ ඔබ චුට්ටක් ඔන්න අධ්‍යාත්මික පැතර නැඹුරුලා මනස ටිකක් මනස තුළ සහනය හොයන කාල පරිච්ඡේදය. සැනසීම සැහැල්ලු හොයන කාලයක්. මුදල් වලටත් වඩා මනස මානසික සුවය හොයන කාල පරිච්ඡේදය. ඒ වගේ මේ කාල සීමා තුළ හැබැයි ඔබ
ඉතාමත්ම ඥානවන්තව කටයුතු කරනවා. මොකද මේ කාල සීමා තුළ මේ අර ආවට ගියාට ඔබ රැකිරක්ෂා කරන ස්ථානය තුළයි වෙන්නට නිකන් අර ඔබ භාවිතා කරාගේ වගේ තත්ත්ව තියෙන ඔබෙන් ප්‍රයෝජන ගන්නවා ඔබව යම් කිසි ආකාරකින් අර හැම වෙලේම අර කඩේ යවන තත්ත්වයක් තිබ්බන ඔබේ දේ තේරුම් අරගෙන අර අනිත් අයට වැය වෙන්න අනිත් අයට යම් කිසි ආකාරයකින් පාවිච්චි වෙන්නේ නැතුව ඉන්න වග බලා ගන්නවා බුද්ධියෙන් කටයුතු කරන්න උත්සාහ දරනවා. ඒ වගේ මේ කාල සීමා තුළ නිතර කතා බහ කරන කෙනා විශේෂයෙන්ම හැම තැනදීම කතාව ටිකක් වැඩි මේ කාල සීමා තුළ. හැබැයි කතාව කරද්දී ටිකක් පරිස්සම් වෙන්න ඕන කතාව වැඩි වෙද්දී ටිකක් බුද්ධිය අඩු වෙනවා කියලා අපි අහලා තියෙනවානේ. ඒ කියන්නේ බුද්ධිමත් ඒ කියන්නේ බුද්ධිය අඩු වීම කියන්නේ ඔබේ බුද්ධිය අඩු වීම නෙමෙයි. අර කතාව වැඩි වෙද්දී වෙද්දී අර කතාව තුළ තියෙන බුද්ධිමත් භාවය අඩු වෙන තත්ත්වයක්. ඒ හේතු කරගෙන අනිත් අය එතරම්ම ඔබව ගණන් නොගෙන නොගෙන තත්ත්වයක් වගේ එන්න ඉඩ කඩපාදන. ඒ නිසා පොඩ්ඩක් අර කතාව චුට්ටක් අඩු කරගන්න උත්සාහ කරන. මොකද මේක මේ කාලේ සීමා ටිකක් සීමාව රහිතවම ඒ කතා බහ කරන තත්ත්වයන් නම් පෙන්වනවා. ඒ කාලේ මේ කාලේ සීමා තුළ විශේෂයෙන්ම තවත් හොඳම කාරණාවක් කියන තියෙනවා අර ප්‍රිය උපදන ගතියෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ ඔබ ගොඩාක් දුරට අර දැන් සාමාන්‍ය සිංහ ලග්න හිමියා ගත්තාම පොදුවේ චුට්ටක් අර ආඩම්බරකාරී තරමකට ටිකක් ඉන්නේ තමන් ගැන යම්කිසි අභිමානයක් තුළ. දැන් ඒ පැත්තියක් අඩුයි. ඔබ පොඩක් නිහතමානීව හැමෝත් එක්කම කතා බහ කරනවා හැමෝටම යම්කිසි ආකාරයෙන් ගෞරව කරනවා. අන්න ඒ තත්ත්වය ඔබ තුළ ටිකක් ඉතා වෙනස් ලෙසම පවතින කාල පරිච්ඡේදයක් තමයි මේ මාසයේ ආරම්භයේ විශේෂ වශයෙන්ම මේ කාල ටිකක් අර ඔළුව නිදහස් කරගන්න කටයුතු කරනවා කියලා මම කියවනේ. ඒ දේ තුළ ඔබ කටයුතු කරනවා ටිකක් සැහැල්ලුව හොයන්නත් එක්ක ඔය සාහිත්‍යමය පැත්තට ටිකක් ඔළුව යන්න පොත්පත් කියවන්න ඒ වගේ මේ කාල පරිච්ඡේද තුළ ඔය සංගීතය පැත්තට නැඹුරු වෙන්න ඒ පැත්තට ටිකක් ඔබ යොමු වෙනවා. හැබැයි මේ කාලය අර පහුගිය කාලට වඩා අතේ මිදේ තියෙන මුදල් පොඩ්ඩක් වැය වෙන කාල පරිච්ඡේද ලැබීම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ලැබීම් සුපුරුදු පරිදි ලැබෙනවා. චුට්ටක් එහෙම මෙහෙන් ඔය බාධක එනවා. හැබැයි ඒ බාධක ටිකෙන් ටිකෙන් වෙනස් වෙලා ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන දේ වැය වීම ඉතා ඉහළ වෙනවා මේ කාලේ. විශේෂයෙන්ම මේ කාල සීමා තුළ ඔබගේ වියදම් පස පහුගිය කාලට සාපේක්ෂව වැඩි වෙන කාල පරිච්ඡේදයක. ඒක නිසා වෙම පොඩ්ඩක් චුට්ටක් විතර පොඩ්ඩක් ආර්ථිකමය වශයෙන් පුංචි පසුබෑමක්. ඒක පසුබෑම වෙන්නේ ලැබීම් තුළින් නෙමෙයි වියදම් වැඩිවීම තුළ. ඒක නිසා ඔබ කළ යුත්ත වෙන්නේ වියදම් නිසි ලෙස පාලනය කරගෙන. මොකද මේ කාලේ සෞඛ්‍ය වියදම් ටිකක් වැඩි. ඔබේ නෙමෙයි සමහරට ඔබේ පවුලේ උදෙසා ඔබට වියදම් දරන්න සිද්ධ වෙනවා ටිකක් මේ කාල සීමා තුළ. අන්න ඒක තමයි ටිකක් ගොඩාක් තදබල ලෙසම පෙන්눔 කරන ආර්ථිකමය වශයෙන් ගැටලු කරගත්ත. ඒ හැරුණකොට මහා පරිමාණයේ තරමද්දුර ආර්ථිකමය ගැටලු ඇති වෙන කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒ වගේම මේ කාලය හැබැයි මේ සුළුසුළු ගනුදෙනු සුළුසුළු ව්‍යාපාර අතරමැදියෙක් ලෙස කටයුතු කිරීම තුළ ඔන්න ලාභ ලබන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ ඔබ සාපේක්ෂව රැකියාවක් කරගෙන ව්‍යාපාරයක් කරගෙන ඒ ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව අතිරේක ආදායම් මාර්ග තුළ සෑහෙන දුරට ඔබට හැකියාව පවතිනවා ඔබේ යම්කිසි ආකාර අතමිට සරු කරගන්න. ඔන්න ඒ වචනේ හොඳට මතක තියාගන්න. එහෙනම් ඔබ කල යුත්තේ ඔබ සාමාන්‍ය කරන රැකියාවල ලේසම පවත්තා යන ගම ඔය සුළුසුළු ව්‍යාපාර නැත්නම් අතරමැදි ව්‍යාපාර නැත්නම් මොකක් හෝ ස්වයං රැකියා කටයුත්තක් තුළ ඔන්න කීයක් හරි උපයා ගන්න උත්සාහ දැරීමේ තේ තුළ සාර්ථක වෙන්න හැකියාව ප්‍රබල අන්දමින් පවතිනවා. ඒ වගේම මේ කාලය ටිකක් ඔබ රැකියාව තුළ කටයුතු කරද්දී අර රැකියාවේ කටයුතු ඔබ කෙරෙන් ටිකක් මගහැරෙන්න හේතු කාරණා යදන ඔබ පරිබාහිර දේවල්ට යොමු වීමත් එක්ක අර පොඩක් කාල කළමනාකරණය තුළ රැකියාව තුළ කළමනාකරණය තුළ ඔබ එතරම්ම දක්ෂ නෑ මේ කාල සීමා තුළ. ඒ දේ තුළ එතකොට දැන් මෙහෙමනේ අතිරේක ආදායම් මාර්ග හදාගන්න ඒවා බෑ. දීර්ඝ කාලෙම ස්ථාවරව පවතින ආදායම් මාර්ග නෙමෙයි ඒවා කරනවා කියලා අර රැකියාවට දෙන කාලය ඔබ රැකියාවට යොමු වෙලා තියෙන එක රැකියාව තුළ ඔබගේ රාජකාරි මඟ හරින්න නැතුව යන දිසා කරන්න. මොකද ඒ දේ තුළ නැත්තම් ඔබට ප්‍රධාන ආදායම් මාර්ගයක් මඟ හරින්න ඉඩ කරපතින ව්‍යාපාර කරන වුණත් ඔබේ ව්‍යාපාරයට මූලික අවධානම දීලා අවධානය දීලා ඊට පස්සේ සුළු දේවල් කරන. එහෙනම් මේ කාලේ සුළු දේවල් තුළ ලාභ ලැබෙනවා. හැබැයි ඒ දේ තුළ අර අනිත් දේට ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගයට හානියක් නොවන විදිහට නිසි කළමනාකරණයක් තුළ හොඳ කාල කළමනාකරණයක් තුළ වැඩ කරන්න වග බලා ගන්න. අන්න මේ දේ විශේෂ වශයෙන්ම කිව්වේ ඒකයි. මොකද හේතුව හැමදේම කළමනාකරණය කරගත්තොත් ඔබට මේ කාලේ තියෙන දේ අර සුභඵල වැඩි කරගෙන රසුභ දේවල් තුළ දැන් ඔබ රැකියාවට අවධානය යොමු නොවීම තුළ රැකියාවේ ගැටලු මතුවෙන ඉඩ කරපදිනවා. ඒ කාලෙම ඔබට ලැබෙන්න තියෙන දේවල් අඩු වෙන්න බලා පඩි කැපෙන්න ඉඩ තියෙනයි. අනේ හැමදේ ටිකක් නිවාඩු වැඩි පුරගත්තාම යන්න බෑ. ඔන්න ලැබෙන පඩි අඩු වෙනවා. අනේ ඒ වගේ දේවල් වළක්වා ගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. එහෙනම් හැම දෙයකටම කාල නිසි කළමනාකරණයක් අතිශයෙන්ම අවශ්‍ය වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි මේ යමක් සිදුවීමට පෙර
අර මෙහෙම දෙයක් තියෙනවා දැන් වෙන්න තියෙන දෙයක් ඉදිරියේ වෙන්න තියෙන දෙයක් ඒ දේ ගැන තාම කිසිම හාවක්කුවක් නැහැ හැබැයි බයයි මේ ඉස්සරහට මූණ දෙන්න බයයි මට අර වැඩේ කරගන්න පුළුවන් වේවිද මම දැන් බලාපොරොත්තු වෙන මේ වෙද්දි මේ මාසේ අන්තිම වෙද්දි ණය වාරිකයක් නැත්තම් සීටු සල්ලි නැත්තම් මොකක් හරි දෙයක් වාහනේ ෆිනෑන්ස් එක මොකක් හරි දාන්න ඕන නැත්තම් කාට හරි මුදලක් දෙන්න තියෙනවා මෙන්න මාසේ මුලින්දම බය වෙලා මේක කරගන්න බැරි වේවිද කියලා නෑ බය වෙන එක නේ ඒක මනසට ඒක දැනෙන එක හොඳයි හැබැයි ඒකට බය වෙන්න එපා මොකද මේක සිංහලක් නෙමෙයි කියන්නේ අභියෝග වලට බය මිනිස්සෙක් නෙමෙයි මේ කාලේ පොඩ්ඩක් යම්කිසි ආකාරකින් ඔබ තුළ තියෙන අර ඒ බය ටිකක් අර එඩිතර ගතිය අඩුවීම චුට්ටක් පෙන්නනවා හැබැයි සිංහලග්න හිමියා කිසි දෙයකට බය වෙන්නේ නැහැ එහෙනම් ඔබ උත්සාහ දර යුත්තේ ඒ දේ දැනෙනවා නම් ඒ දේ සාක්ෂාත් කරගන්න නිසලස කටයුතු කිරීම ඒකට අවශ්‍ය කරන දේ කොහොම හරි සැලසුම් කිරීම ඒ හැර ඒක බය වෙලා අයියෝ මේක කරගන්න බැරි වේ කරගන්න බැරි ඒ වගේ මන්තර මතුරන්න ගියොත් ඒක කරගන්න බැරි වෙනවා අන්න ඒක නිසා අන්තිමට තියෙන දේ ඉදිරියට තියෙන දේ තුල සැලසුමක් ඇතුව කටයුතු කරන්න එතකොට ඒ තත්ත්වයන් තුල තියෙන අහිතකර බලපෑම් අවම කරගනිමින් ඔබට ඉදිරියට යන්න හැකියාව පවතිනවා මේ කාල සීමා තුළ හැබැයි ගොඩක් තැන්වලදී ප්‍රධානත්වය ලැබෙන දැන් පහුගිය ලග්න කීපයකට මම දැන් කිව්ව ලග්න බලාබල තුළ අර බලාපොරොත්තු වෙන තරම් ප්‍රධානීත්වය ලැබෙන්නේ නැහැ කියලා මම කිව්වනේ හැබැයි ඔබට ඒක ලැබෙනවා අනේ ප්‍රධානීත්වය අරන් කටයුතු කිරීම තුළ ඔබේ නායකත්වයේ ලක්ෂණ පෙන්වන කාලයක් එහෙනම් මේ කාල සීමා තුළ රැකියාව තුළ හෝ වේවා වුණත් තත්ත්වය තුළ උසස් වීම නොලැබුණත් හැබැයි උසස් වීම වලට පාර කැපෙන කාල පරිච්ඡේදය ඒ නිසාවෙන්ම අර මම ගිය මාසෙත් කිව්වා එක සිංහලක් නෙවෙන මේ ඒ කාලේ සීමා පොඩ හිමින් දරන් යා මේ මාසය තුළ උසස් වීම වලට පාර හැදෙනවා කියලා. ඔන්න ඒ කාලය මෙන්න ඇවිල්ලා. එහෙනම් මේ කාලේ ඔබට ලැබෙන වගකීම් කොහෙත්ම පැහැර අරින්න බෑ. මම කියවන මේ කාලේ අර ඉදිරිතර භාවය චුට්ටක් අඩු වෙලා තියෙනවා කියලා. ඒ නිසා සමහර වගකීම් බාර ගන්න ඕ බයයි. මට කරගන්න බැරි වේ. නැයි ලොකු කෙනෙක් කිව්වා මිහිල කෙනෙක් මොකක් හරි වගකීම් බැරුව මේක මට කරගන්න පුළුවන් වේද? අන්න මේ මැඩම් මේ වගේ දේවල් මට කරන්න පුළුවන්ද? අන්න ඔය වගේ චකිතයකින් කටයුතු කරන ඒ චකිතේ හිතේ තිබ්බට කමක් නැහැ එළියට දෙන්න යන බැලුවා. එතකොට අන්න ඉහළයි හිතනවා මෙයාට බෑ නායකත දැන. එහෙනම් මෙයාට උසස් වීමක් දීලා තේරුමක් නැහැ කියලා නෑ. ඔබ කරලා යුත්තේ මම උත්සාහ කරන උපරිමයෙන්ම කරන්න මේ පැත්ත ගැන මම ටා ටිකක් අධ්‍යයනය කරලා කරනවා මට දෙන්න අවස්ථාව. අන්න ඒ වගේ බය නැතුව වැඩ කරන්න. අන්න ඒ දේ තුළ ඔබට ඉදිරියේ රැකියාව තුළ හොඳ ස්ථාවරත්වයක් සකසා ගන්න හැකියාව පවතිනවා. මේ කාලේ යම්කිසි අය මේ විශේෂයෙන්ම මේ ඔබේ දෙමව්පියන්ගේ පාර්ශ්වයේ එහෙම නැත්නම් ඔබගේ අර ඥාතීන් ටිකක් බලවත් අය සහෝදර සහෝදරියන්ගෙන් යම් තාක් දුරට උදව් උපකාර මූල්‍ය මේ වශයෙන් ලැබෙන මුදල් උපකාරද මේලේ ඔබට හදිසි මම කියන්නේ ඔබේ වියදම් පස වැඩි වෙනවා ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ඔබගේ අර මේ ලැබෙන ආදායම් පාලනය කර ගැනීමට අපහසුතාවයක් කළමනාකරණය කිරීමට අපහසුතාවයක් තියෙනවා ඊට ඒ වගේ දේවල් හදිසි අවශ්‍යතාවය මුදල් අවශ්‍ය වෙනවානේ අන්න ඒ වගේ දේවල් වලට ඔය ණයට පොලියට ගන්න අවශ්‍ය වෙන්නේ ඔබගේ හිතවතුන් ළඟම ඥාතීන් ඔබගේ දෙමව්පියෝ නැත්නම් ඔබට ටිකක් අර ළඟින් කටයුතු කරන ටිකක් මුදල් අගහිකම් නැති ටිකක් මූල්‍ය මේ පැත්තෙන් ශක්තිමත් අය ඔබට මේ කාල සීමා තුළ උදව් කරනවා. හැබැයි ඒ උදව් කරන්න වාලේ උදව් ගන්න යන්නත් එපා. මොකද තමන්ගේ ගෞරවය රැකගෙන යන්නත් උත්සාහ කරන්න. හැබැයි අවශ්‍යතාවය තුළ ඒ උදව්වක් කරොත් ඒක නැවත අර හැබැයි වුන් ගොඩ දිනෙක දෙන්නේ නැවත පෙරලා එක බලාපොරොත්තු ණයක් විදිහට නෙමෙයි. ඔබට යම්කිසි ආකාරයක උදව්වක් කරන විදිහට. ඒ නිසා පුළුවන් තරම් ඒ දේ අර ඔබ ගෞරවන්විත විදිහට අරගෙන ඒ ගෞරවන්විත භාවය රැකගන්න උත්සාහ කරන්න. නිතර නිතර අර ලැබෙන දෙන්නම් වාලේව ඉල්ලන්න යන්න එපා. මොකද මේ කාලේ ඒ තරම් ටිකක් අගහින්කම් චුට්ටක් වැඩි නගහින්කම් කියන අදහස් කරන්නේ ආදායම් පහළ වැටීම නෙමෙයි. වියදම් වැඩි වීම. මේකෙන්ද ඔබ නිසලස වියදම් පාලනය කරලා කළමනාකාරීත්වයෙන් කටයුතු කරොත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අන්න ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න තමා තුළ තියෙන දේ ඒ වගේ ආකාර නියමිත ආකාරයෙන් කළමනාකරණය කරගන්න. ඒ වගේම මම කිව්වා අර සුළු සුළු කරන දේ අතරමැදි කරන දේ ඔක විශේෂයෙන්ම මේ කාල සීමා තුළ බ්‍රෝකර් වැඩ කොමිස් වැඩ කරන අය එහෙම නැත්නම් ඉංජිනේරු වෘත්තිය නැත්නම් මේ තව විශාල විශේෂම දෙයක් තියෙනවා මේ විදේශ රටවල් සමඟ සම්බන්ධව කටයුතු කරන කියන්නේ විදේශ ගත වෙලා ඉන්න විතරක් නෙමෙයි විදේශ සමාගමක කටයුතු කරන ඒ විදේශ සමාගමක කටයුතු කරන ආයතන වල වැඩ කරන අය එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගදන මෙහි ඉඳන් ඔන්ලයින් ජොබ් කරන අය ඔය YouTube channel ඔය social media වලින් හම්බ කරන අය අන්න ඒගොල්ලන්ට මේ සිංහලක් නෙමෙයි මේ කාලේ විශේෂිත ධන ලැබීම් ඒ කියන්නේ විශේෂ ආර්ථික වාසියක් වෙන කාල පරිච්ඡේදක වගේ ඉංජිනේරු වෘත්තිය ඉන්න අයටත් එහෙමයි ඒගොල්ලන්ටත් මේ කාල සීමාව තුළ අර අතමිට සරු වෙන කාල පරිච්ඡේදයක් තව පැත්තෙන් කතා කරපුවාම මේ ඔබට මේ සාමාන්‍යයෙන් කලාව සම්බන්ධයෙන් කටයුතු කරන සිංහලග්න හිමියෝ ඉන්නේ අන්න ඔබට මේ කාල සීමා තුළ ඔබේ කලා කුසලතා වර්ධනය කරන්න ඒ කලා කුසලතාවල දැනුම වර්ධනය කරන්න යම්කිසි අධ්‍යාපනික වශයෙන් වගේම ඔබගේ ඒ දක්ෂතාවෙන් එළි දක්වන්න ඒ දේ තුළ ජනප්‍රියත්වයක් කරගන්න ලැබෙනවා හැබැයි ඒ ලැබෙන ජනප්‍රියත්වයේ ඒ තියෙන සාර්ථකත්වයේ තුලින්ම ඔබට ඔබගේ ආර්ථිකමය ලාභات කරගන්නත් හැකියාව තියෙනවා කියන්නේ ඔබගේ කලා කුසලතා ඔබගේ යම්කිසි සාහිත්‍යමය කුසලතා දක්ෂතා එළි දක්වලා ඒ තුලින්
ඔන්න මුදල් උපයන්න ජනප්‍රියත්වය ලැබෙන වගේ ප්‍රසිද්ධිය ලැබෙන වගේම මූල්‍ය මේලා වාසියත් වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඔන්න මේ කාලේ ඔබගේ ඔය දක්ෂතා ඉලක්ක දක්වන්න බලාපොරොත්තු වෙන නම් ඔය නිර්මාණකරණය තුළ සාහිත්‍යමය කාරණා තුළ මේ කාලේ ඔන්න මේ ඔක්තෝබර් මාසේ උත්සාහ කරන මේ දේවල් තුළ ඔබට ඒ ලාභත් කරගන්න ඒ දේ තුළ ඔබගේ වූ මේ යම්කිසි ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අතමිටම සාරු කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේ මේ කාලේ ගෘහ ජීවිතය ගැන කතා කරොත් මේ කාලේ ගෘහ ජීවිතය තුළ පොඩ්ඩක් අර්බුදකාරී තත්ත්වයන් නැත්නම් මේක මේ අර්බුදකාරී තත්ත්වයන් කියන්නේ මේ රණ්ඩු සරුවල් වෙනවා, ගැටලු මත වෙනවා, විවාහයන් දෙකඩ වෙනවා, ඒ වගේ දේවල් නෙමෙයි. සුළු සුළු වශයෙන් ගැටලුකාරී තත්ත්ව තිබ්බට ගෙදර අය උදෙසා වැඩිපුර කැප වෙන්න වෙන කාල සීමාව, ගෙදර අයගේ යම් කිසි ආකාරකින් ඔවුන්ට කරදර වෙන්න ඉඩ තියෙන, තමන්ගේ නිවසේ අයට තමන්ගේ කියන සැමියා බිරිඳ වෙන්න පුළුවන්, දෙමව්පියෝ සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, දරු දැරිය වෙන්න පුළුවන්, ඔවුන්ට පුංචි පුංචි හානිකර තත්ත්වයන්, ඔවුන්ට යම් කිසි ආකාරකින් අසනීපකාරී තත්ත්වයන් වැඩියෙන් රෝහල්ගත වීම, අනතුරු සිදුවීම්, නැත්නම් වෙනත් ආකාරයෙන් ඔවුන්ට යම් කිසි හෝ ගැටලුකාරී තත්ත්වයන් නැත්වෙන්, නැත්නම් දරු දැරිය පොඩ්ඩක් අකීකරු බවටපත් වීම, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් කඩාකප්පල් වීම, නැත්නම් ඔවුන්ගේ විවාහ තත්ත්වයන් තුළ ගැටලුකාරී තත්ත්වයන්, අන්න ඔය වගේ තත්ත්වයන් චුට්ටක් උද්ගත වෙන සිංහල අග්නිමියන්ගේ ප්‍රබල ඉඩකඩක් පවතින කාල පරිච්ඡේදයන්. අන්න ඒක නිසාවෙම පොඩ්ඩක් අර මං කියන්නේ රැකියාවට තියෙන කාලේ අඩු වෙනවා, කාලේ කළමනාකරණය කරගන්න අපහසු වෙනවා කියන ඒකට ප්‍රධානතම හේතුව තමයි මේක. ටිකක් පොලිස් උසාවි ගානේ යන සමහරට සිද්ධ වෙනවා, රෝහල් ගානේ යන එනවා, සමහරට ඔබේ කටයුත්තක් නෙමෙයි අනිත් අය කටයුත්තක් තුළ ගිහින් එන්න හරි සිදු වෙනවා මේ කාල පරිච්ඡේදය නිසා. පොඩ්ඩක් ප්‍රවේශ වෙමින් කටයුතු කරන්න, ඔවුන් ගැන පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන්න. මොකද ඒ තමන්ගේ දෙමව්පියන්ගේ, දරු දැරියන්ගේ, සහෝදර සහෝදරයන්ගේ, පවුලයාගේ සෞඛ්‍ය පිරිහීම තදබල ලෙස පෙන්눔 කරන නිසා ඒවට මුදල් වැය කරන කාලය විශ්‍රමයේ වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ චුට්ටක් දුරස්ථ භාවයක් පවුලයාගෙන් දැනෙනවා. මොකද පවුලයා ටිකට මොකක් හෝ තත්ත්වයන් තුළ පොඩක් දුරස් වීම පෙන්눔 කරනවා. එක gedara හිටියත් මානසික හෝ දුරස් වීමක් පෙන්눔 කරන කාල සීමාවක් මේ තදබල ලෙස පෙන්눔 කරනවා. ප්‍රේමයාලය ගැන කතා කරොත් නම් මේ කාල සීමාව තුළ ඔබ විහිං අමාරු වෙන තත්ත්වයක් තියෙන්නේ. ප්‍රේම සම්බන්ධතා වැඩි වෙනවා, එකකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන් මේ කාල පරිච්ඡේද තුළ. තරමක් දුරට ඔබ ප්‍රේමයේදී අවංක නොවෙන්න පුළුවන්. ඒව හේතු කරගෙන මේ කාල සීමාව තුළ ඔබ ඔය බලාපොරොත්තු වෙන ඔය සතුට ආශාවදේ හෝ මොකක් හෝ දෙයක් කාලය ගෙවා ගැනීමක් හෝ වෙන සිදුවිය හැකි. නමුත් ඒ දේ සිදු කරන ඉදිරියේදී ඔබට පාඩු සිදු වෙන්න, ඔබගේ නමට කැලලක් වෙන්න, ඔබට තියෙන අර යහපත් සම්බන්ධතා බිඳී යන්න හේතු කාරණා දෙනවා. ඔබ නිකන් සමාජයේ කැලලක් ඇති නමක් ඇති කරගන්න හේතු කාරණා දෙනවා. ඒක නිසා ඔය ප්‍රේම සම්බන්ධතා පවත්වා යද්දී ටිකක් අර සෙල්ලක්කාරී ලෙස කටයුතු කරන සිංහලක් නෙමෙයි මේ කාල සීමාව තුළ වග බලා ගන්නවා. ඒ තත්ත්වයන් තුළ තරමක් දුරට ඔබටම හානි කර විදිහට ඔබ කටයුතු සම්පාදනය කරගන්න ඒ දේ තුළ හේතු කාරණා යෙදෙනවා. මේ කාලේ අර හැමදාම කියනනේ අර ආදරේ වුණු ළඟ දුක දැනෙන්නේ නැහැ, දුක් කරදර නැති දවස දුර පෙනෙන්නේ නැහැ කියලා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ කාලේ දුර දිග නොහිතා ඒ වෙලාවට එන හැඟීමට, ඒ වෙලාවට එන ආකර්ෂණ කටයුතු කිරීම තුළ ගැටලු මතුවෙන පුළුවන්. මේක මේ අවිවාහක තරුණ තරුණ විතර නෙමෙයි, විවාහක අයටත් කියන්න ඕන. මේ කාල සීමාව තුළ ඔබ ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න ඉඩකඩ පදිනවා. ඒවා හේතු කරගෙන ඔබ ප්‍රශ්න ඉදිරියේදී ඇති කරගන්න. මේ මාසේ අගභාගෙන් පස්සේ හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේදී ඔය කියන හැම දෙයකම ඍණාත්මක දේවල් 140ක් විතර කියවුණා. හැබැයි 160ක් විතර යහපත තියෙනවා. ඒ ඍණාත්මක දේවල් ටික ඔබට වෙනස් කරගන්න පුළුවන් දේවල්. ඒවා කරගන්න නිසි කළමනාකරණයක්, ඔබ තුළ යම්කිසි බුද්ධියෙන් කටයුතු කිරීමක් තියෙනවා. ඒ සඳහා අර ඔබට දායක කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් වීඩියෝ අවසන් කියලා තියෙනවා. ඒව නිවැරදි ආකාරයෙන් ඔබට හැකි පමණින් කරන්න. එතකොට ඔය කියන ඍණාත්මක දේවල්, වැරදි දේවල් ගොඩාක් මගහැරේවි. එතකොට ඔය තියෙන අසුභ දේවල් නොවේවි. එතකොට 100ක් සියල්ල සුභ වේවි. ඒක නිසා Tamanට හැකි පමණින් ඒව කරන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය ගැන කතා කරොත්, ඔන්න මේ කාලේ විශේෂයෙන්ම හෘදයේ පෙනහැල්ලේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයන්, පෙනහැල්ල ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ කාරණා තමයි ඔබගේ මේ කාල සීමාව තුළ ඔය කොලෙස්ටරෝල් තත්ත්වයන් නැත්නම් දියවැඩිය තත්ත්වයන් ඉහළ යන ඉඩකඩ පවතින. අනිත් එක තමයි ඔබට මේ ශෝෂණ ආබාධ ඇති වෙන ඉඩකඩ පවතින කාල පරිච්ඡේදයක්. ඒක නිසා චුට්ටක් ඔය දුම්පානය කරන අය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. පිරිමි පාර්ශ්වය දැන් කාන්තා පාර්ශ්වය කියලා විරුද්ධ නැහැ, වෙනසකුත් නැහැ නේ. මත්පැන් දුම්බෙටි පානය කරන අය ගොඩාක් ප්‍රයෝජන ගන්න මේ කාලේ. ඔබට මේ රෝගී තත්ත්වයන් ඉහළ යන උත්සන්න ඉඩකඩ පවතින. ඒ වගේම ඔබ නිසා පවුලයත් රෝගී තත්ත්වයන් ඇති වෙනවා. දුම්පානය කරන අය නිසා රෝගී තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම මේ කාන්තා පාර්ශ්වයත් කියනවා විශේෂයෙන්ම ඔය මුල්තැන්ගේ ආශ්‍රිත කටයුතු කරද්දී ඔය දුම් නිතර ආශ්වාස ප්‍රාශ්වාස වෙනවා. ඒ වගේම දන්නවනේ මේ කාල සීමා තුළ දෙන කාරණාත් එක්ක වායු දූෂණෙත් වැඩිනේ. අන්න ඒ නිසා පෙනහල සම්බන්ධ රෝගී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ශෝෂණ ආබාධ මුලින් මූලික අවධියේම දැනෙනවා නම් ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පීනසේ තත්ත්වයන් වල තියෙනවා නම් ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඒ වෛද්‍ය උපදෙස් මත යන්න. මොකද මේ තත්ත්වයන් තුළ පොඩි පොඩි හානිකර දේවල් වීමේ විශේෂ ඉඩකඩක් පවතිනවා. ඒක නිසා ඔන්න සිංහල අග්නිමියෝ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන විශේෂ වශයෙන් හිතලා කටයුතු කරන්න. ආතරයිටිස් තත්ත්වයන්, ඔස්ටියෝපොරොසිස් තත්ත්වයන් නැති වෙන්න ඉඩකඩ පදන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ ඔය ධනිස් ආබාධ, කොන්ද ආශ්‍රිත, සුෂුම්නාව සම්බන්ධයෙන් කාරණා ඇති වෙන ඉඩකඩ
පවතිනවා මේ කාල සීමාව තුළ. ඇතින් ඔය තත්යන් තමා සිංහලග්න හිමියන්ට මේ මාසය තුළ කියවෙන්නේ. ඉතින් මේ හැමදේම වෙනස් කරගන්න මං කිව්වාගේ පිළියම් පිළිවෙත් එක්ක යා කලබල විය යුතු නැහැ. පුංචි පුංචි පසුබෑම් තියෙනවා මේ නොවැම්බර් දක්වා චුට්ටක් ඒවා උත්සන්න වෙලා තියෙනවා. ඉතින් ඒ තත්යන් තුළ පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටයුතු කරලා මේ කියන පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ ජය ගන්න මේ මාසේ යහපත් මාසයක් කරගන්න ඔබට හැකියාව පවතිනවා. කිසිම ආකාරයෙන් මේ කියන අසුබ දේවල් වලට කලබල වෙන්නේ නැමේ දේවල් කිව්වේ. ඒවා කලින් දැනගෙන ඒවා නොවෙන්න වග බලා ගන්න. ඒවට නිසිලස ක්‍රියාත්මක වෙන්න ඔබට සහයක් දක්වන්න විතරයි මම උත්සාහ දරුවේ. ඉතින් ඒ නිසා කලබල වෙන්න එපා. මාර්ගය පැහැදිලි, ඉදිරිය ඔබට පැහැදිලි නම් ඉදිරියට යන්න හැකියාව පවතිනවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඔබ කල්පනාකාරීව කලබලෙන් තොරව ගමනක් යන්න ඔබට දිනන්න පුළුවන්. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද, ඒ දෙය ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා, ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම, රාත්‍රී නින්දර පෙර, සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කණ්ඩ පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න, පුරුද්දක් කරන්න, මේකයි හැමදාම කියන්නේ. හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට්ට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඉයර්ෆෝන් එකක් අරගෙන මේ YouTube එකේ හරි කමන්නේ, මේ සූ ටීවී වල තියෙන ඉතාලි වල උච්චාරණ සහිත ඔය පිරිත් දේශන ඒක ශ්‍රවණය කරන්න, ඇස් දෙක වහගෙන ශ්‍රවණය කරන්න. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා, රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ. මේ දේ තුල ඉතා වැදගත් දෙයක් තියෙන එකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කිව්වෙ නැති නිසා. මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුළ ඔබ කරන දේ තුළ ඔබ ගන්න තීන්දුව තුළ නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න විදිහට ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුළ වටිනාකම අතරින් පතර කරපු අය නෙමෙයි නිතර කරන අය. එන ඒක නිසා ඒක හිතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටි වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසම්බිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කාසු කරගන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසම්බිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණීයතයි. නිතර නිවසේ ඇහෙන සලසන්ද, ව්‍යාපාර ස්ථානයේ ඇහෙන සලසන්ද ඔය පිරිත් ඒකට එකතු කරගන්න. අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය, ඔය ගෙදරට හදි හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රංස කියනවනේ, ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු, මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුළ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුළ සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිවෙත තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන්නේ. ඒ නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමු කරනවට කමන්නේ, ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝනෙන් හරි දාලා තියෙන. ඒ දේ තුළ අර ඔබේ ඕරායකට, ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට, මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සති අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන්, කතරගම දෙවියන්ට පූජාම් විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා, එහෙද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම, ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවනම් කුජමහ දසාව ගෙවන අය ඉන්නවනම් අනිත් දසාව ගෙවන අයත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුර දසාල ඒ රාෂ්ට්‍ර ගෙවන අය ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්න, ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න, අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසාවෙන්ම ඒ දේ කරන්න, ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාවල් දෙලා පින් දෙන්න, යහපත් පුණ්‍ය කර්ම කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න, ඒ දේ තුළ කතරදෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනි අඟහරුවාද දිනේ මේ කියන පිළියම් පිළිවෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසරණ අහදි සමහර දෙවින්දා පහුවෙල් පළවෙනිදා
පහුවෙලා තියෙන්ද පුළුවන්. ඒක නිසා කමක් නැහැ ඔබට හැකි අඟහරුවා දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුල නුවාන කරලා ඒ දේවල් තුල මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරගේ. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් ওই දේවල් තුල ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුබුරුදු පරිදි රමාවක පොයේ දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ, කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආය කියන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලා ගත්ත දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් ඉදිරියට ඒ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව, තඹු, වතුර, පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන් වරක් පෙරාගත පිරිසුදු දිගටින් තුන් වරක් පෙරාගත්ත පැන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදු පද්ද බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු රෙදි කඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබ ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගෙම අතේදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමෙති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සාමාන්‍ය කෝප් එකකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණය කරන්න. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ. හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එම් පැහැදිලි තැනක් කියලා නම් අර මං කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න. නැත්නම් පහුගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකිය අය Tamanට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසන අවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිද කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙන් දින හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිද කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා. ඇඟපත හොඳට නාලා. අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව Tamanට හැකවමනේ පිරිසිදුනා. ඊට පස්සේ Taman ගියා ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තල ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන් රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න. ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලව හරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා. ඊට පස්සේ සකස් කරන මේ කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ස් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න. මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන. ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට කියන්නේ ආවට කියන්නේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙනවා පහුගිය මාස ගැන. අන්න ඇස්තමේන්තුව සකස් කරන මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන්ම අහන අය ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට. එතකොට අපිට යම්කිසි ඖෂධ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට අවශ්‍යයි. අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකාරි කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී
ඒ වියදන් සටහන් කරලා පුළුවන්න්නගේ ලියපු ප්‍රමාණය අභිභව නොයන් වග බලන්න ඒකනු කියහරි හැමයකෙම ඉතුරු කරගන්න ආහාර පානසඳයන ප්‍රමාණයෙන් යම් කිසියක ගමනාගන වියද මොකරරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම් පිළිවෙත දන්නේ මම ඔබට මේ යම් කිසි ආකාරක අර මාසේ සැලසුම් කරගන්න තුළ දෙයක් කරගන්නට ඒ කිව්වේ අපේ පිළියම් පිළිවෙත වෙන්නේ ඒ ලියල ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බල සූර්ය උදා නැගෙනහිර දෙසාවන්න සමහරුට මේ ඉන්න තැන්වල හිටිය සූර්ය උදා පේන්නේ කමක් නැහැ නැගෙනහිර දෙසාවට යම් කිසි ආකාරයෙන් ඒ දිසාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කර තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම් කිසි ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒක ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුමන්නේ නැහැ මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්නේ ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන් නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන් අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන් නැහැ ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න මට පමණක්ම මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවිය ඉඳන් විශාල ජීවිය දක්වා එතකොට අහිංසක සතාගේ ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා ගොඩාක් ඉන්න මේක කාලයත් සිමෙටසන ආහන අපේ අද නම් ඔබ මේටසන අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ඉතා වටිනා හැරවුණු ලක්ෂයක් ඇති වෙනවමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත් දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් يعني බඩගින්න ඉන්න කෙනෙකුට එහෙම කෙනෙක් හොයාගෙන මෙන්නම් අහිංසක බඩගින්න ඉන්න සතෙකුට අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ අප බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි උදේසන 10ට විතර කණ එක නවත්තනවා හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ තමන් ආසම කරන කෑම තමයි දාට තියෙන්නේ පුළුවන් නම් හදාගන්න ඒවා අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න නිවලා ඔබ ඉන්නවා ඒ දේ තුළ මෙහෙමයි අපි නිකන් දාන අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ ඒක ඉතාමත් වටිනවා හැබැයි මේක ඊටත් වඩා වටිනවා හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා මොකද බඩගින්න අපි දරන් ඉන්නවා අපිට අමාරුයි දරන් ඉන්න අන්න අපි ඒක දරාගෙන ඉන්න ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා ඒ වගේම බඩගින්න කෙනෙකුගේ බඩගින්න නිවනවා අන්න ඔබ කුසල් වඩනවා මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක් මේක ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඒ දේ තුළ ඔබගේ ජීවිතේ ප්‍රබලත්වයක් ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත් වෙවි මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න අනිත්තර යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් අත් වේවි අපල උපද්දව දුරු වේවි 100%ක් සුබම වේවි ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි කාලයක් තිස්සේ ඔබ මේ කරා යද්දී කාලය ගත වෙදී පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟා වෙදී දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්ත ඔයට දැන් ප්‍රබල වෙනසක් ඇති ඕන් කමෙන්ට් කරනවා මං දැක්ක මට මැසේජ් කරනවා මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඕන් සාක්ෂි දරනවා ඉතින් ඒ වගේ ඔබත් දිනන්න මට හරි සතුටුයි මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතේ දිනලා ඒ කියන දේ තුළ අන්න ඒකයි විය යුත්තේ අන්න ඒ විදිහට ගමනක් යන්න කිතුන කතෝලික අය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුවද දවස්වල ඒ වගේම බදාද දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගි වෙන්න හැකි නම් සහභාගි වෙන්න සිකුරාද දවස්වලට දිව සප්සද වන්දනාව දිව හර්දේ වන්දනාව කරන්න
හැමවෙලේම ඔබ ගල්ලනේ යාඥාව කටපාඩමින් දැනගෙන ඔබට ප්‍රශ්නයක් කරදරයක් සතුටක් කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැමවෙලේම ඒ ගල්ලනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි. ඔබ වනතුරුලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිටකම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණය කරන කෙටි ආඥාවන් අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න. ඒ වගේම මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරුදසා ගෙවන අය නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය මහා සන්තියාගෝ මුණතුමාට ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුණතුමාට බාරහර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න ඔබට ඒ දේවල් වලින් ගැලවෙන්න ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නෝ. රාගාසුර නිරවණ මගේ Facebook Twitter message දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වෙල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.